ඔන්න එහෙනම් මේ වංගේ අපි ගොඩ වැදුනා කොළඹ අවිස්සාවේල්ල පර්ණපාරේ පිහිටි බුද්ගමුවට. මා මේ ඉන්නේ සුනන්දාරාම පුරාණ විහාරේ. ගමට නම කියවෙන බුද්ගමුව කියලා. ඒ ගැන කියවෙන ප්‍රවාද කතාවක් තියෙන මේ කතාව සපුරාම බැඳිලා තියෙන අපේ කෝට්ටේ රජවාසලත් එක්ක. මොකද අදට වුණත් මේ ප්‍රදේශවල මේ මඩ ගතිය බහුල පරිසරයක් නේ තියෙන්නේ. මෙන්න මේ පරිසරය හරිම යෝග්‍ය වුණ අපේ ඇත්තන්ට හෙල් කුඹුරු ගොවිතැන්ට. හෙල් කුඹුරු කියලාත් කියනවනේ හෙල් කුඹුරුත් කියනවා හෙල් කුඹුරුත් කියනවා. මෙන්න මේ හෙල් කුඹුරු ගොවිතැනත් එක්ක යලමහ දෙකන්නේ හරි සාර ආශ්‍රයන්නක් ගත්තා. ඒ ආශ්‍රයන් අරගෙන ගිහිල්ලා මේ ප්‍රදේශයේ හිටපු උදවිය තමයි කෝට්ටේ රජවාසල ඇත්තන්ට බත සැපීම කරේ. රජුරු ඒකට තාන්නමාන්න එහෙමත් දීලා තියෙනවා. ඒක දිගින් දිගට කතා වෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද කෝට්ටේ රජවාසල කාලේ උන්න බත් දුන්න ගම කියලා. හැබැයි ඒ රජවාසල සමයේ අහෝසි වෙනවනේ. එතකොට ඒ ආබ උදවිය හැමෝම කියලා තියෙන්නේ අර කෝට්ටේ රජවාසලට බද්දුන් ගම කියලා. හැබැයි ඒ බද්දුන් ගම කියන එක පහු කාලීනව කියවෙනකොට ඒක බුද්ගමුව උණයි කියලා වෙලා කියනවා. ඊට පස්සේ ඔන්න වෙළඳාම දියුණු වෙන්න ගත්තා. එතකොට පිරිස විශාල වශයෙන් මේ ප්‍රදේශ වලට ආවා. ඒ හැමෝම කියන්න ගත්තා අපි ඉන්නේ බුද්ගමුවේ කියලා. එහෙම කියපු හින්දා තමයි මේ ගමට නම් පටබැඳුනේ බුද්ගමුව කියලා.